කලණට මේ පාර සුපිරි කෑමක් ලැබෙන්නේ. කලණ ක්ලබ් එකේ කල්පනාත් එක්ක ඉන්නේ. කල්පනා ඉතින් කීප සැරයක්ම කලණට අඬ ගහනවා ගෙදර යමු කියලා. හැබැයි ඉතින් කලණ කියන්නේ කවුද කියලා ඔගොල්ලෝ හැමෝම දන්නවා. කලණ බොන්න ගත්තාමත් එහෙමම තමයි. ඒ වගේම කෙල්ලෝ පස්සේ යන ගත්තාමත් කලණ ඒ වගේම තමයි. මේ නයිට් ක්ලබ් එක ඇතුලේ ඒ දෙකම සිද්ධ වෙනවා. ඉතින් ක්ලබ් සීන් එකෙන් කලණව ගලව ගන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. හේතුව කලණ මේ වෙනකොට මේ හැම දෙයකටම ඇබ්බැහි වෙලා ඉන්නේ. හැබැයි ඉතින් කල්පන දැනුවත්ව තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඒ කියන්නේ අසීල කල්පනට කියලා තියෙනවා කලණව මේ දේවල් වලට සම්බන්ධ කරගන්න එපා. ඒ වගේම කලණ යනේන තැන්වල කල්පනාවෙන් ඉන්න කියලා. ඒ කියන්නේ කලණ යනේන තැන්වල හොයලා බලන්න කියලා තමයි කල්පනට කියන්නේ අසීල. හැබැයි ඉතින් කල්පන ඒ වෙනුවට මොකද්ද කරන්නේ? අසීල කියපු දේ අනිත් පැත්ත කරන්නේ. ඒ කියන්නේ කලණව තව තවත් ඒ වගේ තැන්වලට යොමු කරනවා. ඇත්තටම කල්පනට අවශ්‍ය වෙලා තියෙන්නේ කලණව නැති කරලා දාන්න. ඒ කියන්නේ කල්පනට අනිවාර්යයෙන්ම කලණගේ නංගිව කසාද බඳින්න අවශ්‍යයි. නමුත් කලණව දිරවන්නේ නැහැ. ඒකට හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි හේතුව කලණ නිසා කල්පනට ඇමතිකමක් නැති වෙවි කියන එක. ඇමතිකම කල්පනට තිබ්බත් මොකටද කලණට ඇමතිකම දෙන්නේ කියලා කල්පන අහන එක වෙලාවක හේතුව තමන්ට ලැබෙන දේ අනුන්ට ලැබෙනවට කැමති නැහැ. හැබැයි තින් මේ බව කාටවත් පෙන්නන්නේ නැහැ. කොටිම කියනවා නම් කලණ ඇමති කෙනෙක් වෙනවට කල්පන කොහොමටවත් කැමති නැහැ. හේතුව ඉතින් තමන්ට තියෙන වරප්‍රසාද නැති වෙවි කියන එක. ඒ වගේම අනිත් හේතුව කල්පනගේ අදහස තියෙන්නේ නංගිව කසාද බැන්දට පස්සෙත් අසීලගේ සල්ලි වලින්ම ජීවත් වෙන්න. ඒ කියන්නේ කලණගේ හැම දෙයක්ම අසීල ලව්ව කරගන්න තමයි කල්පනගේ අදහස මේ වෙද්දි තියෙන්නේ. ඉතින් මේ දෙයට අනිවාර්යයෙන්ම බාධාවක් වෙනවා කලණ. එනිසා ඉතින් අනිවාර්යයෙන්ම කලණත් එක්ක පොඩි අරියස් එකක් තියෙනවා කල්පන. ඒක ඉතින් පොඩි අරියස් එකකුත් නෙමෙයි ටිකක් ලොකු අරියස් එකක්. ඉතින් මෙතනදී කල්පන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. කලණගේ සල්ලි වලින් තමයි කල්පනත් ක්ලබ් වෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම විඳන් කරන්නේ කලණ. හැබැයි ඉතින් කල්පන හැමතිස්සෙම කලණට පෙන්නනවා මේ දේවල් වලට කල්පන කැමති නැහැ කියලා. ඒ කියන්නේ කලණට හැමතිස්සෙම කල්පන කියන්නේ මේ දේවල් අඩු කරන්න කියලා. නමුත් ඉතින් කල්පන යටින් ගින්දර ගෙනියනවා. ඒ කියන්නේ උඩින් පෙන්නන්න එකක් යටින් කරන්න එකක්. ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ අන්න ඒකට තමයි. මෙදාපාර ක්ලබ් එකේ සීන් එක අනිවාර්යයෙන්ම මේකට කල්පන සම්බන්ධයි. ක්ලබ් එකේ වෙනම ටීම් එකක් කල්පන දාලා ඉන්න පුළුවන් කලණට ප්‍රශ්නයක් ඇති කරන්න. ඒ කියන්නේ මෙදාපාර කල්පන කලණගේ ඇරියස් එක පිට කරන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිතනවා මේ පාර මේ සිද්ධියට කල්පන සම්බන්ධයි කියලා. ඉතින් මේ සිද්ධියේදී කලණ හම්බාන්නට ගුටි කනවා. ඔගොල්ලෝ දකින්න ඇති තින් හොස්පිටල් එකේ ඉන්නවත් අපිට වීඩියෝ එකක් දකින්න ලැබුණා. ඉතින් මේ ප්ලෑන් එක කල්පනගේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ.